අයිබෝවන් මම චර්මරෝග විශේෂඥ වෛද්‍ය ස්වර්ණ දිසානායක චර්මරෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ මගින් ඔබව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ අද දින මම සාකච්ඡා කරන්න යන්නේ වියපත් සමට සුදුසු සහ සාර්ථක ප්‍රතිකාර ක්‍රම සහ තාරුණ්‍ය රෝසපෝ පවත්වා ගැනීමේ ක්‍රම ගැන අද සමාජයේ බොහෝ දෙනෙක් මේ සඳහා ඉතා උනන්දුවක් දක්වන බවත් ඒ වගේම විවිධ ප්‍රතිකාරවලට යොමු වීමට නැඹුරුතාවයක් දැක්වීම සුලබ කරුණක්. ඒ වගේම මේ සඳහා ඉතාමත් සාර්ථක ප්‍රතිකාර ක්‍රම පවතින අතර මේ ගැන අපි දැන් දැනුවත් වෙමු. ඕනම කෙනෙක් කැමති තමාගේ මුහුණ පිරිපුන්භාවයෙන් සහ දීප්තිමත් සමක් සහිතව පවත්වා ගන්න. නමුත් මෙයට වයසට යාම ඉතාම බාධා වන අතර වයසට යාමේ ලක්ෂණ මනවින් සමහරහා පිළිබිඹු වෙනවා. ඊට අමතරව වයසට යාම අවුරුදු 30 පටන් ගන්න අතර එකිනෙකා අතර මේහි වේගය හාත්පසින් වෙනස්. ඒ වගේම විවිධ සාධක මේ සඳහා බලපානවා. බාහිර වගේම අභ්‍යන්තර සාධක. අපි දැන් මෙහි ලක්ෂණ මොනවාද කියලා බලමු. ප්‍රථමයෙන්ම මේ බව පෙනෙන්නේ ඔබ ඉතා කනස්සල්ලෙන් පසුවන සහ වෙහෙසකාරී මුහුණක් විදියට. මේට හේතුව සමේ පිරිපුන්භාවය නැතිවීම. විශේෂයෙන්ම ඇස්සවට පටක ක්ෂයවීම, පටක අස්ථානගත වීම වගේම ඇස් ගිලා බැසීම. සාමාන්‍ය ව්‍යවහාරයේ කියනවා dark circles කියලා. එහෙම ඇතිවීම සහ සම එල්ලා වැටීමකට ලක් වෙන්න පුළුවන්. ඊට අමතරව සමේ දුර්වර්ණ පැල්ලම් වගේම තද පැල්ලම් ඇති වෙන්න පුළුවන්. මේ ලක්ෂණ දුඹුරු හැමේ ඊටාම වැඩි. ඊට අමතරව අපේ සම වියලීමකට භාජනය වීමේ ප්‍රවණතාවයක් වගේම රැලි ඇතිවීමක් දක්නට ලැබෙනවා. දැන් අපි බලමු මේ සඳහා සාර්ථක ප්‍රතිකාර මොනවාද කියලා. මුහුණේ පිරිපුන් බව ඇති කිරීම සඳහා විවිධ පිරවුම් කාරක භාවිතා කළ හැකි අතර soft tissue fillers නැත්නම් dermal fillers කියන ප්‍රතිකාරයේ ඊටාම ප්‍රචලිත වගේම සෞඛ්‍ය සම්පන්න වෙනවා. ඊට අමතරව තමාගේ මේද එන්නතත් භාවිතා කරන්න පුළුවන්. වගේම රුධිර පට්ටිකා බහුල ප්ලාස්මා ප්‍රතිකාරයෙනුත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මේ රූප රාමුව ඔබට දැක්වෙන්නේ එයින් සාර්ථක ප්‍රතිඵල ලබාගත් soft tissue fillers භාවිතයෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත් රූප රාමුවක්. සමේ එල්ලා වැටීම වැළැක්වීම සඳහා thread lifting එහෙම නැත්නම් තන්තු මගින් මුහුණ ඔසවා තබා ගැනීම ප්‍රතිකාරයට ප්‍රතිකාරය ඉතාමත් සාර්ථක ප්‍රතිකාරයක් වන අතර මෙහිදී ඔබගේ අස්ථානගත වූ පටක නැවත ප්‍රතිස්ථාපනය කිරීමත් ඩබල් චින් කියන තත්ත්වය නැති කර ගැනීමත් මුහුණට පිරිපුන් බවත් ඇතිවන බව මේ රූප රාමයෙන් ඔබට මනාව පැහැදිලි වෙනවා. ඒ වගේම ලේස ප්‍රතිකාර, රේඩියෝ ෆ්‍රීකුවන්සි ප්‍රතිකාර, රුධිර පට්ටිකා, බහුල ප්ලාස්මා ප්‍රතිකාර වලිනුත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. තද පැල්ලම් සඳහා ඔබව තවත් වීඩියෝකින් දැනුවත් වනු ඇත. දුර්වර්ණ සමක් ඉවත් කර සම දීප්තිමත් කර ගැනීම සඳහා සූර්යාලෝකයෙන් ආරක්ෂා වීම ප්‍රධානම කාරණයක් වන අතර ඔබ එදිනෙදා භාවිතා කරන පිරිසිදු කාරකවල ග්ලයිකොලික් ඇසිඩ්, සැලිසිලික් ඇසිඩ් වැනි සංඝටක අඩංගු වීමත් ක්‍රීම් වල එහෙම නැත්නම් මොයිස්චරයිසර් වල නියසිනමයිඩ්, රෙටිනොයිඩ් සහ විටමින් සී යන සංඝටක අඩංගු වීම ඉතාම වැදගත්. ඊට අමතරව ඔබට කෙමිකල් භාවිතයෙන් කරන ප්‍රතිකාර වගේම ලේස ප්‍රතිකාර මගිනුත් මේට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. සමේ රැලි ඉවත් කර ගැනීම සඳහා බෝටොක්ස් කියන ප්‍රතිකාරයෙන් ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ලැබෙන බව ඔබට මේ රූප රාමුවෙන් දැක්වෙනවා. මෙහිදී රළු රැලි සඳහා සාර්ථක වන අතර මෘදු රැලි සඳහා කෙමිකල් පීලින් කියන ප්‍රතිකාර සහ රුධිර ප්ලාස්මා ප්‍රතිකාරවලින් සහ ලේස ප්‍රතිකාරවලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඔබ ඔබේ සමේ වියපත් වීමේ වේගය අඩු කර ගැනීමට අවධානයක් දක්වන්නේ නම් ඔබේ චර්යා රටාවේ මෙවැනි කරුණු ඇතුළත් කර ඇතුළත් කිරීම සහ ඒවා පවත්වාගෙන යාම ඉතාම වැදගත්. ඊට අමතරව මෙම ට්‍රීට්මන්ට් සඳහා නැත්නම් ප්‍රතිකාර සඳහා ඔබ යොමු වන්නේ නම් ඒ සඳහා ඔබ වෛද්‍ය අධීක්ෂණය යටතේම යොමු විය යුතු අතර ඔබ තෝරා ගන්නා වෛද්‍යවරයා සුදුසුකම් සහිත අධ්‍යක්ෂීම් සහිත වෛද්‍යවරයෙක්ම විය යුතුයි. එහිදී ඔබව පරීක්ෂා කර බලා ඔබට ඉතාමත් යෝග්‍ය ප්‍රතිකාරය ඔබට තිළින කරනු ඇත. මේ ප්‍රතිකාර ක්‍රමයන් ඉතා සුළු ශල්‍යමය ප්‍රතිකාර ක්‍රමයන් වන අතර මේ ඉතාමත් ගැළපෙන්නේ මද සහ මධ්‍යම වශයෙන් ලක්ෂණ පවතින
අවස්ථාවලයි. මෙම රූපරාමයෙන් ඔබට ඒ බව මනාව පැහැදිලි වෙනවා. වඩා තරුණ වියේදී එකම ප්‍රතිකාරයට යොමු වීමෙන් වඩා සාර්ථක ප්‍රතිඵල ලබා ඇති ආකාරය. ඒ වගේම සමහර වෙලාවට ඔබට ප්‍රතිකාර ක්‍රම කීපයකට යොමු වෙන්න සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් ඇස් වටා කළු බව ඉවත් කිරීම සහ පිරිපුන් බව ලබා ගැනීම සඳහා PRP සහ ෆිලර් ප්‍රතිකාරය ලබාගෙන ඇති ආකාරයත්, එල්ලා වැටීම සහ රැලිවත් කර ගැනීම සඳහා ත්‍රෙඩ් ලිෆ්ටින් සහ කෙමිකල් පීලින් ප්‍රතිකාරය ලබාගෙන සාර්ථක ප්‍රතිඵල ලබාගෙන ඇති ආකාරය ඔබට මේ රූපරාම වලින් වඩා මනාව පැහැදිලි වනු ඇත. මෙම ප්‍රතිකාර සඳහා අවම කාලයක් ගතවන අතර නිර්වින්දනය වන්නේ අදාළම ස්ථානය පමණි. මේ ප්‍රතිකාර වලින් පසුව ඔබේ සුපුරුදු වැඩ කටයුතු වල ඔබට නියැලීමේ අවස්ථාව තියෙනවා. මෙලෙස ඔබ මෙම ප්‍රතිකාර වලට යොමු වීමෙන් ඔබට සෞඛ්‍ය ආරක්ෂිත වගේම වඩා කල් පවතින වගේම සාර්ථක ප්‍රතිකාර ක්‍රම වලට යොමු වීමේ අවස්ථාව ඔබට උදා වනු ඇත. බොහොම ස්තුතියි.